වෙල්කම් ශ්‍රීලංක මගෙන් පටන් ගමු. මාවැනි බිලින්දා වර වර ළඟට කැන්දා, දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා. පුංචි කාලේ අපි ඉගෙන ගත්ත කවියක් තමයි මේ කවිය. මේ කවිය කොළඹ ඉඳලා මහනුවරට එන අතරදී මගේ හිතට ආපු අදහසක් නිසා මට මේ වේදිකාවේ කියන්න ඕනි කියලා හිතුණා. මම නීතිවේදිනියක්. මගේ නීතිඥ ජීවිතය ආරම්භ කරන්න මට තියෙන්නේ තවත් මාස කිහිපයක් ඉතිරි වෙලා. වයඹ පළාතේ සත්කෝරළයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල පුංචි ගමක රජයේ සේවකයෙකුගේ ආදායමෙන් නඩත්තු වන දුවළම තුන්දෙනෙකුගේ මධ්‍යම පාන්තික පවුලේ මැද දරුවා තමයි මම. මං ගියේ පොල්ගහවෙල ගමේ ඉස්කෝලෙට. අවම වරප්‍රසාද මැද්දේ හැදිලා වැඩිලා අපි කොළඹට එන්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල තුලින් තවදුරටත් අපේ ජීවිත සාර්ථක කරගන්න. එතන ඉඳලා ජීවිතයේ බොහෝ අභියෝග බාධක මැද්දෙන් ආපු ගමනේදී අපි දශක ගණනාවක් අපේ ගම්දනව් වලින් අපේ ගෙවල් වලින් ඈත් වෙලා කොළඹට ඇවිල්ලා ජීවිතේ දිනන්න, ජීවිතේ ගැට ගහගන්න වෙර දරනවා. එහෙම ඉන්නකොට අපි අපේ යම්කිසි දක්ෂතාවයක් හැකියාවක් නිසා වගේම අපි අමාරුවෙන් ගොඩනගාගෙන ආපු ජීවිතේ හරි ලේසියෙන් උදා කරගන්න පුළුවන් රටක් හදන්න, මේ රටේ දිශානතිය වෙනස් කරන්න ඕනේ කියන අරමුණින් අපි දේශපාලනයට පිවිසෙනවා. සාමාන්‍යයෙන් ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දී ආසියාතික දේශපාලනය ඇතුලේ තරුණයන්ව හැමදාම යොදාගත්තේ දේශපාලනය කරන වැඩිහිටියන්ගේ ප්‍රොජෙක්ට්ස් ටික අරගෙන යන්න. පෝස්ටර් අලව ගන්න, බත් පැකට් ටික බෙදන්න, රැලිවල ඔලු පුරවන්න, කොච්චර කොටන් ඇද්දත් කොටන් අදින අලියට පෙරහැරේ යන්න නම් අවස්ථාව දුන්නෙම නැති තරම් මේ ආසියාතික දේශපාලනයේ ඇතුලේ. අද ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ එකකවත් ඔය කියන ටිකෙන් එහාට ප්‍රායෝගිකව දේශපාලනයේ යෙදෙන්න තරුණයන්ට කිසිම පක්ෂයකින් ඉඩක් ලැබිලා තියෙනවද කියන ප්‍රශ්නය මට මේ මොහොතේ මතුවෙනවා. අපේ රටේ ජනගහනය, කාන්තා ජනගහනය 52%කට වැඩි. හැබැයි දේශපාලනයේදී ඡන්ද දවසට කතිර ගහන එකෙන් එහාට අපේ ගැහැණු ඉදිරියට ගන්න දේශපාලන කඳවුරු තියෙන්නේ ඉතාම අතලොස්සක්. එහෙමනම් මිත්‍රවරුනි, දැන් ඔබට හිතන ඇති තරුණ කාන්තාවක් විදියට මමත් කරන්නේ කොටන් අදිනවා වගේ එකක්ද කියලා. අද මම මේ වේදිකාවේ මේ විදිහට ඉන්න බලපාපු හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මම පය ගහලා ඉන්නේ මට දැනට ඉන්න සුදුසුම තැන. දෙවැනි හේතුව තමයි මම පය ගහලා ඉන්නේ සුදුසුම කට්ටිය ඉන්න තැන. මම මේක ටිකක් කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඉන්න සුදුසුම තැන. මම නියෝජනය කරන, මගේ තරුණ පරපුර නියෝජනය කරන, මං වගේම එක්සත් ජනරජ පෙරමුණ වටා රොද බැඳගෙන ඉන්න ශක්තිමත් පදනමක් තියෙනවා. ඒ අපි මේ පක්ෂය නැමැති නිවසේ ලස්සනට තියලා තියෙන මල් පෝච්චි නෙවෙයි. අපි පෝස්ටරේට බත් පැකට් එකකට විතරක් පාවිච්චි වෙන කොටන් අදින අලි නෙවෙයි. අපි මෙන්න අපිට තරුණයෝ ඉන්නවා, මෙන්න අපේ පක්ෂයේ කාන්තාවෝ ඉන්නවා කියලා ලෝකෙට පේන්න විතරක් නමට තියාගෙන ඉන්න කාන්තාවෝවත් තරුණයෝවත් නෙවෙයි. අපිට තරුණ තරුණියන් විදියට මේ රටේ බහුතර ජනගහනය නියෝජනය කරන කාන්තාවෝ විදියට මේ පක්ෂය තුළ ඊට වඩා වැදගත් භාරදූර කාර්යයක් පැවරිලා තියෙනවා. එක්සත් ජනරජ පෙරමුණේ අපි පක්ෂයේ මතවාදීමේ වෙනස්කම් සහ තීන්දු තීරණ ගන්න තැන්වලට දායක වෙනවා. පක්ෂයේ වගේම අපේ නායක පාට්ලි චම්පික රණවක මැතිතුමන්ව ශක්තිමත් කරන්න අපි සක්‍රීයව දායක වෙමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, එතුමා අපිව හොඳට දන්න නායකයෙක්. අපි වැටෙනකොට අපේ අතින් අල්ලගෙන ඔසවා තබන්න අපිට නායකයෙක් ඉන්නවා කියලා කටපුරා කියන්න පුළුවන් නායකයෙක්. අපේ දුක සැප සොයා බලන, පක්ෂයේ අනාගතය ගැන වගේම මේ කොටන් අදින අලි ටිකට පෙරහැරේ ඉඩ හදලා දෙන ප්‍රායෝගික මිනිසෙක් විදියට අපි එතුමාව හැමතිස්සෙම දකින්න කැමතියි. මොකද්ද මේ සුදුසුම මිනිස්සු ඉන්න තැන කියලා මම කියන්නේ? අද අපේ ජනාධිපති අපේක්ෂකයෝ ටික දිහා පොඩ්ඩක් නිකමට බලමු. මේ කණ්ඩායම් ටික නිකමට උදාහරණයකට අරගෙන බැලුවොත් සමහර ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා වැඩ බෑ, හැබැයි වටේ ඉන්න පිරිසට
වැඩක් තියා රටේ පාර්ලිමේන්තුවටවත් කවදාවත් වැස්සකටවත් ගොඩ වෙච්ච කට්ටිය නෙවෙයි. ඒ වගේම තවත් සමහරු ඉන්නවා නායකයාට පුළුවන් කියලා කිව්වට වටේම ඉන්නේ මේ රටේ ජාතික දේපල කොල්ල කාපු පවුල ජීවත් කරවපු කට්ටියක්. හැබැයි මේ මොහොතේ සමගි ජනසන්ධාන කණ්ඩායම ගත්තොත් සුදුසුම පිරිසක් සමගි ජනසන්ධානයේ ඉන්නවා කියන එක ඔප්පු කරන්නට අපිට තවත් සාක්ෂිය අවශ්‍ය නැහැ. සමගි ජනසන්ධානයේ දිහා බැලුවොත් අපිට තේරෙනවා මේ වෙලාවේ සුදුසුම පිරිස හරිම පිරිස ඉන්නේ සජිත් සමග කියලා. මේ සියලු නියෝජිතයෝ ගත්තම මේ වෙලාවේ ඉන්න ක්‍රියාකාරීම නායකයා තමයි අපේ නායක පාඩලි චම්පික රණවක මැතිතුමන්. සරලව ගත්තොත් වර්තමාන දේශපාලන ධාරාවේ වඩාත්ම කැපී පෙනෙන මිනිසා එක්ක තමයි අය නැතුව හිටගෙන ඉන්නේ, කටින් බතලකොළ හිටවන්නේ නැතුව, බොරු කයිවාරු නැතුව ඇත්තටම වැඩක් කරන මිනිසෙක් නිසා. මට මේ පක්ෂයේ මේ වේදිකාවට උඩට ඇවිල්ලා කතා කරන එකෙන් එහාට ගිය කාර්යභාරයක් තියෙනවා, තැනක් තියෙනවා, අරමුණක් තියෙනවා, ඒ වගේම මට යම්කිසි බලයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ලබන සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා මේ රටේ නියත ජනාධිපතිවරයා වන එක්සත් ජනරජ පෙරමුණ සන්ධානගත වී සිටින සමගි ජනසන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ජයග්‍රහණය උදෙසා කැපවන උර දෙන සජිත්ගේ හොඳම පිරිසේ හොඳම උදාහරණය චම්පික රණවක මැතිතුමා ඇතුළු පිරිස කියලා. බොරුවට ළමයි වඩාගත්තේ නැති වුණාට පපුවට තුම්පාරක් ගහගෙන පළමුවත් මවුරට, දෙවනුවත් මවුරට, තෙවනුවත් මවුරට කියලා නොකිව්වට, මට පුළුවන් කියලා රටවටේට පෝස්ටර් ගහලා නොකිව්වට පාර්ලිමේන්තුවේ ඉන්න සැබෑ වැඩකරුවෙක් බව එතුමන් ඔප්පු කරලා තියෙනවා. දේශපාලනික වශයෙන් බිලිඳු වෙච්ච මිනිස්සුන්ට දේශපාලනික වශයෙන් පරිපූර්ණ වෙච්ච නායකයෙක් විදිහට අපිව රකින, අපේ පක්ෂය රකින නායකයෙක් අද එක්සත් ජනරජ පෙරමුණේ නායකයා විදිහට අපිට පත් තිබෙනවා. ආදරණීය සහෘදයිනි, ඒ වගේ නායකයෙක් ඉන්න හැබෑ දක්ෂයන්ගේ කණ්ඩායම විදිහට ලබන 21 වෙනිදා මේ රටේ දිනන ජනාධිපතිවරයා විදිහට සමග ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට මේ ඓතිහාසික සෙන්කඩගල පුරවර අපි හැමෝම ඇප කැප වී කටයුතු කරමු කියලා මම ඔබට යෝජනා කරනවා.